ඉතින් ඔන්න අදත් උදේම මමාව ඔයාලත් එක්ක kids can cook segment එකක් අරගෙන ඔයාලා ආසම කරන රෙසිපි එකක් අරගෙන තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. අම් මං ඉතින් කියන්නම්කෝ මං අද මොනාද ඔයාලට හදන්න කියලා දෙන්න කියලා. අද මං ඔයාලට හදන්න කියලා දෙන්නේ banana smoothie. ඔයාලා දන්නවා banana කියන්නේ කෙසෙල් වලටනේ. එහෙනම් ඉතින් දැන් මං හදන්න යන්නේ කෙසෙල් වලින් හදන රසම රස ජූස් එකක්. ඉතින් අපි සමහර යාළුවෝ නම් කෙසෙල් කන්න චුට්ටක් අකමැති ඇති. අන්න එයාලට තමයි මේ රසම රස රෙසිපි එක මම කනාවේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේ රෙසිපි එකට අපිට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. යාළුවනේ අපිට ඕනේ මේ රෙසිපි එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට කෙසෙල්. මෙතන මම අරගෙන තියෙන්නේ ඇඹුල් කෙසෙල්. මොකද සීනි කෙසෙල් වලට වඩා සීනි කෙසෙල් විතරක් නෙමෙයි අනිත් කෙසෙල් වලට වඩා ඇඹුල් කෙසෙල් එකකින් ජූස් එකක් හදනකොට තමයි ඒකේ රස දැනෙන්නේ. අන්න ඒ නිසා මම මෙතන ඇඹුල් කෙසෙල් ගෙඩි 6ක් විතර කැබලිවට කපාගෙන තියනවා. ඊට පස්සේ මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් අරන් තියනවා. මම ෆ්ලේවර් එකකින් තමයි අරන් තියන්නේ. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක. ඉතින් ඔයාලට පුළුවන් යාළුවනේ වැනිලා ෆ්ලේවර් එක, චොක්ලට් ෆ්ලේවර් එක ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා ඒකට කලරින් දාලා මේ විදිහට පාට කරගන්න. මම අරගෙන තියන්නේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ රස අනුව සීනිත් ඕන වෙනවා. ඉතින් දැන් අපි හදමු අපේ රසම රස බනානා ස්මූති එක. මම ටක් ගාලා ගිහිල්ලා අපේ බ්ලෙන්ඩර් කප් එක අරන් එන්නම්කෝ. ඔන්නිතින් යාළුවනේ දැන් මම මගේ ජායක අරගෙන ආවා. දැන් අපි මේකට අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්න ඕනේ. අපි ඉස්සර වෙලාම අපි කපාගත්ත ඇඹුල් කෙසෙල් ටික මේ ජායකට එකතු කරනවා. මේ වෙලාවේදී අපේ බ්ලෙන්ඩර් කප් එක අපි මේ වෙලාවේ හොඳට හොදත් ගන්න ඕනේ යාළුවනේ. මොකද කෑමක් හදනකොට අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනනේ ඒ කෑමේ පිරිසිදුභාවය ගැන. ඊට පස්සේ අපි මේ ෆ්‍රෙෂ් මිල්ක් එක මේකට ඇඩ් කර ගන්න ඕනේ. ඉතින් අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට අපි සීනි එකතු කර ගන්නවා. හැබැයි ඉතින් මේ සීනි එකතු කර ගන්න ඕනමයි කියලා දෙයක්වත් නැහැ. මොකද අපි එකතු කරපු ෆ්ලේවර් එකෙත් යාළුවනේ මේ සීනි තියෙනවානේ. ඉතින් ඒ ෆ්ලේවර් එකේ සීනි මදි යාළුවෝ ඉන්නව නේද? අන්න ඒ කට්ටියට පුළුවන් සීනි එකතු කර ගන්න. මෙන්න මේ විදිහට අපි චූට්ටක් එකතු කරගමු. දැන් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. එක අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දෙපාරක් විතර බ්ලෙන්ඩ් කරගත්තේ කෙසෙල් ටික හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕන නිසා. දැන් යාළුවනේ අපි සර්ව් කරන ග්ලාස් එක තියෙනව නේද? අන්න ඒක අපි අරගන්න ඕනේ. මේ තියන්නේ මම සර්ව් කරන ග්ලාස් එක. දැන් යාළුවනේ අපේ මේ ජූස් එක අපි මේ ග්ලාස් එකට දාගන්න ඕනේ.
මේ හැන්දෙම් එක දාගමුකෝ. ඉතින් දැන් අපි මේකට මේ ස්ට්‍රෝ එක දාගන්නවා. ඉතින් යාළුවනේ මේ කෙසල් බීම් එක අපේ බනානා ස්මූති එක ගොඩක් රසයි වගේම ගොඩක් ගුණයි. ඉතින් මම මේකේ රස බලන්න අපේ ලීනාට එන්න කියනවා. ලීනා, ඇවිත් බලන්නකෝ අපේ මේ ස්මූති එකේ රස කොහොමද කියලා. අපි බලමු සඳුෂි, ඔයාගේ මේ බනානා ස්මූති එකේ රස කොහොමද කියලා. බලලා කියන්නකෝ මට. මේකනම් හරිම රසයි සඳුෂි. මේ බනානා ස්මූති එකේ හැම දෙයක්ම හොඳට මික්ස් වෙලා තියෙනවා. ඉතින් ලීනා, මේක ගොඩක් රසයි වගේම මේක ගොඩක් ගුණයි. ඉතින් අපේ යාළුවන්ට මේක ගොඩක් සරල ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ගෙදරදිම හදාගන්න පුළුවන් සිම්පල් රෙසිපි එකක්. ඉතින් යාළුවනේ, ඔයාලා මේක හැදුවහම අනිවාර්යයෙන්ම අපේ Facebook page එකට ඔයාලා හදපු videos, එතකොට ඔයාලා එක හදලා අපිට photos අරගෙන එවන්න. ඉතින් අපි අපේ WhatsApp නම් එක මතක කරමු ලීනා. ඔන්න ලියා ගන්නක එහෙනම් 0.71 238 22 22. යාළුවනේ, මේක තමයි අපේ WhatsApp නම් එක. ඉතින් මීට කලින් අපි ගොඩාක් programs වල රසම රස කෑම හදලා තියෙනවා, බීම හදලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ හෙලා අපේ YouTube channel එකෙන් බලන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ලීනා, මේ රසම රස රෙසිපි එකත් එක්ක අපි අදට ගෙහෙන් යමු. මේ kids can cook. සතුටු වෙන්න.